අපි මේ විදිහට තවරගත්ත පරාග මෙම මලේ මං කලින් පෙන්වුනේ ජායාංගී කොටසේ මේ විදිහට අත මෘදුව අත තද කරන්නේ නැතුව තවර ගන්න වෙනවා මේ මේ කොටසේ ඇලෙන සුළු ද්‍රව්‍යයක් තියෙනවා ඒ ඇලෙන සුළු ද්‍රව්‍ය මේ පරාග බොහොම පහසුවෙන්ම තවරෙනවා ඒක හින්දා අත තද කළා අපිට මේ තවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මෙහෙම පරාග තවරුවාට පස්සේ අපිට මේ මා පෙති තියෙන විදිහටම තියන්න ආරිනවා ඊට පස්සේ මේකේ ඵලයක් වර්ධනය වෙන්න පටන් ගන්නවා අනෝදවල ඵලයක් වර්ධනය වෙන්න කලින් දීර්ඝ කාලයක් සුප්තව පවතිනවා නමුත් ඕගලන්ට දකින්න පුළුවන් මේක දවස් මේක හරියට පරාගණය වෙලා නැත්නම් දවස් 4ක් 5ක් ඇතුළත මේ මල වැටෙනවා මේ වැටෙන්නේ නැතුව තිබුණොත් ඒ කියන්නේ මේ මල හරියට පරාගණය වෙලා තියෙනවා එසේනම් ඔබේ වගාබිමේ ගෙවත්තේ තිබෙන කටු අනෝදා ගස්වල උපරිම අස්වැන්නක් ලබා ගැනීමට පරාගණය තුලින් ඔබට හැකි වෙනු ඇති ඔබට සුවපර සතියක්